අපි දැක්ක ඊයේ මාධ්‍යෙන් වාර්තා කරලා තියෙනවා ජාත්‍යන්තර මාධ්‍යනුත් එවගේම දේශීය මාධ්‍යනුත් වාර්තා කරලා තිබුණා ඉන්දියානු රෝහත්තු සේවෙන් අනාවරණය කරලා තියෙනවා කියලා. ISIS සංවිධානය මැද පෙරදිගදී අත්වෙච්ච පරාජයන් වලින් පසුව ඉන්දියාවත් ලංකාවත් ඔවුන්ගේ ආක්‍රමණ භූමි හැටියට පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙනවා කියලා. මේ අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා ජාත්‍යන්තර මාධ්‍යෙන් විශේෂම ඉන්දියානු රෝහත්තු සේවය හරහා. අපිට මතකයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධනුත් අප්‍රේල් 21 වෙනිදා මෙරටට තොරතුරු වාර්තා කළ දුන්නේ ඉන්දියානු රෝහත්තු සේවය. ඒ ඉන්දියානු රෝහත්තු සේවය වාර්තා කරුණු අනාවරණය කරා පමණක් නෙවෙයි, අපි පසු කාලීනව අපි දැනගත්තා මේ සම්බන්ධයෙන් දුරකථනම තුන් දිලා තිබුණා. ප්‍රහාරයේ එල්ල වෙන දවසෙත් පෙරවරු 6:00 ඒ රෝහත්තු සේවය හරහා ලංකාවේ ආණ්ඩුවට මේ පිළිබඳ තොරතුරු අනාවරණය කළ තිබුණා කියලා. දැන් ඊයේ දවසේ අලුත් අනාවරණයක් එනවා. මේ ISIS සංවිධානය තවමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාවත් ලංකාවටත් ඒකේ තර්ජනය ඇති වෙනවා කියන ප්‍රකාශ නිකුත් කළා තියෙනවා. දැන් පහුගිය සති කීපේ අපි දැක්කේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් අගමැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මේ ආණ්ඩුවේ සියලු දෙනා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා ජාති අමතලා කිව්වේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච සියලු දෙනා මර්ධනය කළා තියෙනවා. ඒ ISIS කියන තර්ජනය හෝ මේ රටට තියෙන තර්ජනය 99%ක්ම මේ රටෙන් තුරන් කළා තියෙනවා කියලා. දැන් එහෙම රාජ්‍ය නායකයෝ දෙන්නා ප්‍රකාශ කරාට පස්සේ දැන් ඉන්දියානු රෝහත්තු සේවෙන් මෙවැනි ප්‍රකාශයක් කරද්දී නැවත වතාවක් මේ රටේ ජනතාවට සැකයක් ඇති වෙනවා. මේ රටේ රාජ්‍ය පාලකයන්ගේ වචනය පිළිගන්නද නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය කරපු අනතුරු ඇඟවීම කරපු රෝහත්තු සේවේ ඒ මාධ්‍ය වාර්තා ජාත්‍යන්තර මාධ්‍යෙන් වාර්තා කරන දේ පිළිගන්නද කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් එවැනි තර්ජනයක් තියෙනවා නම් නැවත වතාවක් මේ රටට ඒ පිළිබඳව කරුණාකරලා ඔබේ අවධානය යොමු කරන්න. මේ රටේ ඉන්න බුද්ධිංශ සේවා එදා අඩපණ කරලා බුද්ධිංශ දඩමීමම් කරලාගෙන එදා දවසේ ඒ සිදු කරපු ක්‍රියාවලිය නිසා මේ රටට විශාල අනතුරක් එදා දවසේ සිද්ධ වුණා. අද දවසේ ඇතුළෙත් අපි හිතනවා මේ විවිධ නිලධාරීන් දඩයම් කරගෙන යන ගමනේදී මේ රටට තියෙන අනාගතය ඇතිවිය හැකි අනතුරු පිළිබඳවත් අවධානය වෙන පැත්තකට යොමු කළා මේ රට තවත් අනතුරකට පත් කරන්න හදන කියලා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ රටේ රාජ්‍ය පාලකයන්ගෙන් ඔවුන්ට කෙටි කාලයක් තියෙන තව මාස කීපයක කාලයක් තියෙන්නේ මේ මාස කීපේ හරි මේ රට ආරක්ෂිත රටක් බවට පරිවර්තනය කරන්න ඒ අවශ්‍ය නායකත්වය ඒ අවශ්‍ය ඒ සහයෝගය ආරක්ෂක අංශ වෙත ලබා දෙන්න කියන ඉල්ලීම අපි කරනවා.